ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය වයිබ විශ්වවිද්‍යාල නගර සංවර්ධන ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් නැරඹේ ලිපි ගින්දර වෙනුවට හිතේ ගින්දර දුන් වත්මන් ආණ්ඩුව ගැන සජිත් කියන කතාව ආහාර අර්බුදයේ ඉදිරියේදී ප්‍රබල විදිහට එනවා ඒක වළක්වන්න කාටවත් බෑ හිටපු ජනපති මෛත්‍රී කියයි සංවර්ධනයේ සඳහා වන සෞදි අරමුදලේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාල නගරාශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය ඊයේ ආරම්භ වුණා ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 28ක්. එම මුදල සහන ණයක් ලෙස ලබා දීමට සංවර්ධනයේ සඳහා වන සෞදි අරමුදල ගෙවිසුම්ගත වී තිබෙනවා. වයඹ විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය සහ මාකන්දුර පරිශ්‍රයන් කේන්ද්‍ර කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. කුලියාපිටිය පරිශ්‍රයට රුපියල් මිලියන 1942ක් සහ මාකන්දුර පරිශ්‍රයට රුපියල් මිලියන 1973ක් වැය කිරීමට නියමිත අතර දැනට පවතින පීඨ ගොඩනැගිලි සංකීර්ණයට උපකරණ මිලදී ගැනීමට තවත් මිලියන 262ක් වෙන් කර තිබෙනවා. ව්‍යාපෘතිය සමාරම්භයට සමගාමීව වයඹ විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය පරිශ්‍රයේ නව පුස්තකාල ගොඩනැගිල්ලට මුල්කල තිබීමද සිදු වුණා. ඊට වැය වෙන මුදල රුපියල් මිලියන 259ක්. රටේ සමාජ ආර්ථික සංවර්ධනයට සරිලන පරිදි වෘත්තිමය වශයෙන් දක්ෂ උපාධිධාරීන් බිහි කිරීම සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ අදාළත්වය ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. වයඹ විශ්වවිද්‍යාල නගර සංවර්ධන වැඩසටහන තුල විශ්වවිද්‍යාල ප්‍රජාව සහ අවට ප්‍රජාවන් සමග සමීප අන්තර්ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ ශක්තිමත් කිරීම තුලින් සැලකිය යුතු සංවර්ධන බලපෑමක් ඇති කිරීමටද අපේක්ෂිතයි. ඉදිරියේදී ප්‍රබල ආහාර අර්බුදයකට මුහුණ දීමට රටේ ජනතාවට සිදුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. සිය දුර කාලය තුල වසර 4කට වැඩි කාලයක් තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කළ බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. තමන්ට ඉදිරිපත් නොකළ කොන්දේසි වත්මන් රජයට ඉදිරිපත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපතිවරයා පවසනවා. මුග දෙනෙක් කියන අන්ඩුවට IMF යන්නේ නැති කියලා. මේ ආර්ථික අර්බුදයේ විසඳ ගන්න යම් කිසි සහනයක් එතනින් හම්බ වෙයි කියලා. ආණ්ඩුවේ බලවතුන් කියනවා නෑ අපි IMF යන්නෙම නෑ කියලා කියනවා. කමුණාංශලට සමහර විට මතක ඇති මම අවුරුදු 5ට මාස 1කමාරයි අඩු ජනාධිපතිවරයා විදියට ඒ අවුරුදු 5ට මාස 1කමාරක් අඩු මුළු කාලයම මම වැඩ කෙරුවේ IMF එකත් එක්ක. IMF එක මට බරපතල කොන්දේසි දෙන්නේ නෑ. ඒ වගේම දාපු සමහර කොන්දේසි ටිකක් තදේව මම ඒගොල්ලත් එක්ක ගෙන්නලා කතා කරලා මම කිව්වා මේව නම් මට කරන්න බෑ මේ දේවල් කළොත් රටේ විශාල අර්බුද එනවා අවුල් වෙනවා ජනතාවගේ අප්‍රසාදයට එනවා ඒ වෙලාවේ ඒගොල්ල පිළිගත්තා මගේ ඉල්ලීමට කන් දුන්නා ඒ කොන්දේසි අයින් කරගත්තා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් ජයිකා ජපන් ජාත්‍යන්තර බැංකුවත් සහයෝගිතා කොයිකා කොරියානු ආර්ථික සහයෝගිතා ජාත්‍යන්තර සංවිධානය මේ සියල්ලම ලෝකේ රටවල් දුප්පත් රටවල් වලට සහ ආර්ථික ආධාර අවශ්‍ය රටවල් වලට ආධාර දෙන ජාත්‍යන්තර ආයතනයේ ලෝකයේ පිළිගත් ඉතා වැදගත් ආයතන. ඒ හැම ආයතනයක්ම උදව් කරන්නේ මිත්‍රවරුනේ ඒ රටේ රාජ්‍ය පාලනයේ ස්වභාවයටයි. දැන් මම දන්නවා මට කොහෙත්ම IMF එක දාපු නැති කොන්දේසි මේ ආණ්ඩුවට දාන්න බව මම දන්නවා. ලබන මාර්තු අප්‍රියල් වන විට මේ රටේ සහල් වගේම අනිකුත් ආහාර පිළිබඳව අර්බුදය සහ ජීවත් වීමේ අර්බුදය ඉතාම බරපතල තැනකට වැටෙනවා ඒක බලක් ගන්න පුළුවන් කමක් නැහැ දැන් සාමාන්‍යයෙන් අද කොළඹ නගරයේ අර කුණු කොටකට වයින් ගැව්වොත් එහෙම ජනාධිපති අපේක්ෂකයෝ 10ක් 15ක් කුණු කොටේ මිස වෙනවා ඒ තරමට ඉන්නවා ඊළඟ ජනාධිපති නමුත් ඒ හිතන තරම් ලේසි තැනක නෙවෙයි රට තියෙන්නේ අපිට තිබෙන්නේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව අපට තිබෙන්නේ ජනතාව ජීවත් කරවීම පිළිබඳව ප්‍රශ්නේ විසඳීම සම්බන්ධයෙන් අප විසින් ගත යුතු ක්‍රියාමාර්ගයි මූලික වශයෙන්. සහන ලබා දෙනවා වෙනුවට වත්මන් ආණ්ඩුව සිදු කළේ ජනතාව තවත් අගාධයට ඇද දෙමින් බව විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුකදී හරියටම නත්තලට දින කිහිපයකට පෙර පොහොට්ටුවේ නත්තල් සීයා උතෑගත් දුන්. ඒ තමයි තෙල් මිල වැඩි කිරීමේ තෑග්ග. දැන් අලුත් අවුරුද්ද උදා වෙනකොට පොහොට්ටුවේ නත්තල් සීයා අලුත් තෑග්ගක් දෙන්නයි බලාපොරොත්තු.
ඒ තමයි මේ රටේ විදේශ සංචිත සම්පූර්ණයෙන්ම බිඳුවට බැස්සවීමේ නත්තල් තෑග්ග. පොහොට්ටුවේ නත්තල් 100ට මුල අමතක වෙලා. පොහොට්ටුවේ නත්තල් 100ට 69 ලක්ෂය අමතක වෙලා. අද ලිපේ ගින්දර නැහැ. අද තියෙන්නේ ජනතාවගේ හදවතේ ගින්දර. මේ ගින්දර නිවාලන්නට මේ රජයේ කිසිසේත් උත්සාහ දරන්නේ නැහැ. දැන් අද ඉන්නවා මහ බැංකුවේ ඩොලර් කාක්කේ. දැන් එයා පොරොන්දුවක් දීලා තියෙනවා දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට රටේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.5ක් බවට එයා පත් කරනවායි කියන්නේ. මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා ඒ අයගේ හදවතේ ගින්දර ඇති කරපු මේ ආණ්ඩුවේ නියෝජිතයෝ ගමට බහිනකම්. රටේ ජනතාවට දරා ගන්න බැරි විදිහට බාණ්ඩ මිල ඉහළ ගිහින් දැන් ජනතාව බාණ්ඩ මිල දී ගන්න පෝලිං වල කට්ට කණ එක අපේ රටේ සුලබ දසුණක් බවට පත් වෙලා දීවරයෝ මුහුද යන්නේ නැතිව බෝට්ටු වල ඉඳලා විරෝධතාවල මිනිස්සු දැන් එළවලු ගන්නේ අතේ තියෙන රුපියල් 50ට 100ට මෙහෙම ගියොත් ඉදිරියේදී රටේ මිනිසුන්ට හිඟා නොකා හිඟා කන්න සිද්ධ වෙයි කියලා තමයි ජනතාව කියන්නේ හාල් රුපියල් 100ට අඩුවෙන් සතුසෙන් දෙනවා කියලා වෙළඳැමති බන්දුල කිව්වා. ඊයේ මාධ්‍ය හමුවේ වෙළඳැමති බන්දුල කිව්වේ එක් අයෙකුට කිලෝග්‍රෑම් 5 බැගින් දීපු සහල් දැන් කිලෝග්‍රෑම් 10 දක්වා වැඩි කළ බවයි. මේ නිසා අඩු මිලට වැඩිපුර සහල් ගන්න ජනතාව සතුසට ආවා. සුදු හාල් විතරයි ගන්න පුළුවන්. ඒකත් දෙන්නේ කිලෝ 3යි. ආණ්ඩුවට දැන් සැපද කියලා තමයි ආණ්ඩුව. බන්දුලෙම තමයි සතුසෙන් ඕන තරම් බඩු අඩුවට ගන්න පුළුවන්. එහෙම කියනවා. නමුත් ඇතුළට ගියා මුකුත් නැහැ. කටින් දන් දෙනවා සම්බා. කටින් දෙනවා දැන් ගිහිල්ලා බලන්න තියනවාද කියලා. වැඩක් නැහැ ඔය ගැන කතා කරලා. ඕ වැඩු නැහැ නේ. වැඩු නැහැ. කොහොමද තියෙනවා කියලා අමතුමා කියන්නේ? අමතුමාගේ කට විතරයි. හාල් තියෙනවා කිලෝ 10ක් දෙනවා. සම්බර 10ක් දෙනවා. සතුසු ඕනේ තරම් බඩු තියනවා කියලා. හාල් සාධාරණව තියෙනවා. 10ක් දෙනවා කියලා අමතිනම් කියනවා. ඕනේ නැහැ. ටීවී එකට ඇයියෙක් කිව්වා කිලෝ 10 ගාන දෙනවා කිව්වා. සම්බර අරවන්න ඔය දින්නේ කියලා බලන්න. ඩොලර් අර්බුදය නිසා ආයෙත් කිරිපිටි පෝලිම් ඇති වෙලා මේ අර්බුදය නිමා වෙන්න මාස දෙකකට වැඩි කාලයක් ගතවන බව පසුගිය දවසක කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. දැන් කිරිපිටි පෝලිම් ආයෙත් අපේ රටට සුලබ දසුණක් වෙලා. හැබැයි සමහර සතුසවල කිරිපිටි තිබ්බා. පොහොර අර්බුදයේ වගේම ඉහළ ගිය ඉන්ධන මිල හමුවේ එළවලු මිල තවත් ඉහළ ගිහිල්ලා. දැන් ආර්ථික මධ්‍යස්ථානවලට එන එළවලු වලත් අඩුවීමක් දැක ගන්න පුළුවන් කියලා වෙළඳුන් පවසනවා. වෙන්න කැලි 50ක් ගණන් දැන් ගෙන කැලි 10යි. ඒකත් ඉදුපු වෙනවා. අපේ ව්‍යාපාර බින්දුවට වැටලා තියෙනවා. සිල්ලර අපිට විකුණන්න බෑ එළවලු. කිලෝ රුපියල් 300න් එහා පැත්තේ වාගේ යන්නේ හැම එළවලුවම. ආර්ථික මධ්‍යස්ථාන පව වැහෙන්න යනවා මේ එළවලු එන්න දින. මිනිසුන්ට දැන් කන්න සල්ලි නෑ. හැම බඩුවක්ම දවසෙන් දවස ගණන් යනවා. එළවලු මිල ඉහළ යාමත් එක්ක සිල්ලර එළවලු වෙළඳුන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. ඉස්සර කිලෝ ගාන්ට ග්‍රෑම් ගාන්ට එළවලු ගත්ත මිනිස්සු දැන් අතේ තියෙන රුපියල් 50ට 100ට එළවලු ගෙනියන්නේ කියලායි වෙළඳුන් බිත්තර මිලත් ඉහළ ගිහිල්ලා මේ මිලෙන් එහාට මං හිතන්නේ මස් මිලවත් බිත්තර මිලවත් යන්නේ බිත්තරේ අදටත් රුපියල් 50 ඉන්ධන මිල ඉහළ යාමත් සමග දීවර කර්මාන්තයට බලපෑම් එල්ල වෙලා දීවරය මුහුදු යනේක පැත්තකින් තියලා බෝට්ටුවල ඉඳන් විරෝධතාවයේ නිරත වුණා. තවත් දීවරෙන් පිරිසක් පන්දම් රැගෙන විරෝධතාවයේ නිරත වුණේ මෙලෙසින්. රටේ ගොවි ජනතාව තවමත් රසායනික පොහොර ඉල්ලලා අරගල කරමින් සිටිනවා. සමහර ගොවීන් කාබනික වගාවට යොමු වී ඇත්තේ ඉන් සාර්ථක ප්‍රතිඵල අත්වන බව පවසමින්. නමුත් රජය ලබා දුන් දියර පොහොර යොදා වගා කළ ඇතැම් ගොවීන් පෙන්වා දෙන්නේ සිය අස්වනු විනාශ වී ඇති බවයි. මේ අතර රජය ලබා දුන් දියර පොහොර භාවිතා කිරීමට අකමැති නම් ඒවා විනාශ කරන්නේ නැතිව යළි බහර දෙන ලෙස පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දනලොකු හේවගේ මහතා ඉල්ලා සිටිනවා. ජනතාවගේ යුතුකමක් තියෙනවා මේවා පාවිච්චි කරලා බලන්න. රජය මේ සඳහා විශාල වේදමක් දරලා තියෙනවා. ඒතකොට කිසියම් පුද්ගලයෙක් මේවා බිම හලලා
ඒව විනාශ කරනවා නම් මම හිතන්නේ ඒක රජයේ පොදු දේපලක් රජයේ දේපලක් අවභාවිතා කරන්න බෑ කිත්‍රිකුටත්. ඉතින් ඒක නිසා ඒක අපි ඉදිරියේදී අදාළ අංශ දැනුවත් කරනවා. මේ වගේ යම් කෙනෙක් කරනවා නම් රජයෙන් නොමිලේ ලබා දෙන දෙයක්. ඒ පුද්ගලයා දැනගන්න ඕනේ මේක රජයෙන් ලොකු වේදමක් කරපු දෙයක්. ඒ කුඹුරට යොදලා අත්දා බලන්න ඕනේ. එමු නැත්නම් ඒක තැනකට හලලා ඒකේ තියෙන අන්තර්ගතයට අනුව භාවිතා කරන්න නැතුව මේවා උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ ටැංකියට කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද වතුර කොච්චර ප්‍රමාණයක් මිශ්‍ර කරලා මේවා ගහන්න ඕනද කියලා. ඒක මුකුත් බලන්න නැතුව මේක මේ වැඩපිළිවෙල පිළිබඳව කිසියම් පසුබැස්මකට ලක් කරන්න රටට වැරදි පණිවිඩයක් දෙන්න යම් සංවිධානාත්මක කරන කාරණයක් කියලා මම විශේෂයෙන්ම දකින්නේ මේක. එහෙම Tamanට අවශ්‍යතාවයක් නැත්තම් මේක විශ්වාසයක් නැත්තම් Tamanට නැවතේ ගෝජන්සිය මැදිස්ත්‍රයට බාර දෙන්න පුළුවන්. කාබනිකද රසායනිකද කියන ප්‍රශ්නත් එක්ක තවමත් රට පුරා ගොවි ජනතාව සිය වගාවන් කරගෙන යාමට නොහැකිව පීඩාවට පත්ව සිටිනවා. ගිරිතලේ ව්‍යාපාරයේ වී ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කර මාසයක් ගත වී තිබෙනවා. මෙම ගොවීන් පසුගිය කන්නවල ඉතිරි වූ යූරියා පොහොර දමා එක් කොටසක් වගා කිරීම සිදු කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එම කොටසේ ගොයම් පැල අඩියක් පමණ වැඩි ඇති බවයි. කෙසේ වෙතත් රජය ලබා දුන් දියර පොහොර දමා වගා කළ කොටසේ ගොයම් අඟල් 2-3ක් පමණ වැඩි ඇති බවටයි ගොවීන් චෝදනා කරන්නේ. මේ රජයෙන් කියපු විදිහට වැඩ කරපු කැලලක් තමයි මේ පැත්ත තියෙන්නේ. මේ පැත්තත් ඒක එක දවසම මේ වගා කරේ. ඉතින් මම මේ ටිකට ගැහුවා යූරියා ටිකක් ගිය කන්නේ ඉතුරුලා තිබිලා. ඒකේ සාර්ථකත්වයත් මේකේ තියෙන දුර්වලතාවයත් ඔබතුමන්ලට දැන් පේනවා. ඉතින් අපිට මොනවා හරි සහනයක් ලබා දෙන්න අපිට යූරියා ටික තියෙනවා නම් මේවා හරියට කරගන්න පුළුවන්කමක් තියෙනවා. මට මේක කියනකොට ඇඬෙනවා. ඔකද මගේ දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ට කන්න බොන්න දෙන්නේ අපි මොනවද? මුදේ මුට ගහන්න ඕනේ මේ සිය වගාවට අවශ්‍ය රසායනික පොහොර නොමැතිව මැදවච්චිය ගොවීන් තවමත් පීඩා විඳිනවා. රජය තමන්ට වන්දි ලබා දීමට පියවර ගත යුතු බවයි ඔවුන් පවසන්නේ. මෙවලේ හොඳට වී පැටෙව්වා. අර අසුචි වගේ දුන්න අය වගා පර අර තිබුණු එකත් පාත් වුණා. මෙවට අර ගෙනාපු අර බූලි මෙව ජරාව දැම්මා. ඒවා ගාලා ඉන්න බෑ මේ පාරේ යන මිනිස්සුත් බැන්නා. මාස දෙකේ ගොයන් ගා කියන්නේ මහ බණ්ඩි දැන් තීන්නෝන මේකේ බණ්ඩියක් නැහෙනි මහ පාරේ හිඟා කන්න තමයි වෙන්නේ ළමයි අරගෙන ගිහින් පාර දිගට හිඟා කන්නවත් මිනිසුන්ට තියෙන්න බෑ හිඟන්නටවත් දෙන්න ඒ ලොකු ලොකු මිනිසුන් රට රටවල් වල ගිහිල්ලා අපිට මේ ණය තුරස් වලින් බේරෙන්න බෑ තිබ්බට වැඩියෙන් අපි ණය වෙලා අවසාන වෙලා තමයි පස්ස බලන්නේ මේ කොහින්දෝ ගෙනාපු අසූචි ජනතාව ගෙවල් ලස්සේ තියන් ඉන්නෙත් බොහොම අමාරුවෙන් ඒවට කර කියා ගන්න දෙයක් නැහැ. පුළුවන් නම් ගොවියට නඩු දාලා පෙන්වන්න බලන්න. ලැජ්ජ නැද්ද? පීඩාවට පත් වෙච්ච ගොවි ජනතාවට තවත් නඩු දාන කතා කරන්නේ. තේ සඳහා පොහොර සහනාධාරිය ලබා දෙන ලෙස ඉල්ලමින් ජටිනුවර දන්තුරේ නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ මහනුවර දිස්ත්‍රික් කුඩා තේවතු සමිති සම්මේලනයේ ප්‍රධානත්වයෙන්. තේදළු කිලෝවක් සඳහා ලබා දෙන මිල ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන් කුඩා තේවතු හිමියන් ශේෂ්ත්‍රයෙන් ඉවත් වීමේ දැඩි අවධානමක් මතු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එදා පොහොර මිටිය 1500 අද පොහොර මිටිය ඩොලරය ඉහළට ඩොලරය ඉහළට පොහොර මිටිය 8500යි ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් යළිත් හමුවෙමු මධ්‍යාහ්න 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.